මැක්‍රෝ ෆොටෝග්‍රැෆි එහෙම නැත්නම් වීඩියෝග්‍රැෆි කියලා කියන්නේ වෙනම ආර්ට් එකක්. අපි එදිනෙදා ජීවිතයේදී නිතර දකින නමුත් වැඩි අවධානයක් යොමු නොවන පුංචි පුංචි දේවල් වල ගැබ් වෙලා තියෙන ලස්සන බොහොම ලස්සනට කතාවක් විදිහට අපිට මැක්‍රෝ ෆොටෝග්‍රැෆි එකකින් එහෙම නැත්නම් වීඩියෝග්‍රැෆි එකකින් ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි ගොඩක් අය මැක්‍රෝ ෆොටෝග්‍රැෆි වලට මෙච්චරම කැමති. ඉතින් මම මේ විදිහට ගන්න මැක්‍රෝ ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි TikTok එහෙම නැත්නම් YouTube එහෙමත් නැත්නම් Instagram වගේ social medias වල upload කරාම ඔයාලා නිතරම කියන දෙයක් තමයි මටත් ආසයි මේ වගේ මැක්‍රෝ ෆොටෝග්‍රැෆි එකක් වීඩියෝග්‍රැෆි එකක් ගන්න. ඒ වුණාට මට dedicated මැක්‍රෝ lens එකක් නැති හින්දා මේ වැඩේ කරගන්න විදියක් නැහැ කියලා. ඉතින් ඒ විදිහට dedicated macro lens එකක් නැති හින්දා macro photography ගන්න එක ප්‍රශ්නයක් වෙලා තිබුණු අයට විසඳුමක් තමයි අද මම අරගෙන එන්න යන්නේ. අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා ඔයාලඟ තියෙන kit lens එකක් උනත් පාවිච්චි කරලා සාර්ථක විදිහේ macro photography එකක් ගන්න කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම වගේ මැක්‍රෝ ෆොටෝග්‍රැෆි වලට භාවිතා කරන්නේ මෙන්න මේ Canon 760D entry level කැමරා එකයි 100 mm Canon macro lens එකයි. මම වෘත්තීමය වශයෙන් ඡායාරූප ශිල්පියෙක් නොවන නිසා සහ මැක්‍රෝ ෆොටෝග්‍රැෆි හොබි එකක් විදිහට කරගෙන යන නිසා දැනට මගේ මැක්‍රෝ ෆොටෝග්‍රැෆි වලට මේ lens එක හොඳටම ප්‍රමාණවත්. ඉතින් මැක්‍රෝ ෆොටෝග්‍රැෆි හොබි එකක් විදිහට කරන් ආපු ගමනේ මම ඉගෙනගත්ත දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම තවමත් ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ වගේම ඔයාලා දන්නවා මැක්‍රෝ ලෙන්ස් එකක් වෙළඳ පොලේ මේ වෙනකොට ගොඩක් මිලෙන් අධිකයි. ඒ නිසා කෙනෙක් මැක්‍රෝ ෆොටෝග්‍රැෆි වලට කොච්චර ආස වුණත් ලෙන්ස් එකක් ගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අයට තමයි මම අද මේ වීඩියෝ එකෙන් විසඳුමක් හොයලා දෙන්න යන්නේ. මම මේකට පාවිච්චි කරනවා ෆොටෝග්‍රැෆි කරන හැමෝම වගේ ළඟ තියෙන 18 to 55 mm kit lens එක. මේක image stabilization කරන්න පුළුවන් autofocus manual focus දෙකටම support කරන lens එකක්. මේ lens එක නැතත් ඔයාලා ගොඩක් අය භාවිතා කරන 50 mm lens එක උනත් මේ වැඩේට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මම ගන්නවා macro extension tube එකක්. මේ extension tube වල වර්ග දෙකක් තියෙනවා. එකක් මේ electronic contact points තියෙන එක, අනිත් එක electronic contact points නැති එක. මේ electronic contact points නැති එකක් ඔයාලා ගත්තොත් ඔයාගේ කැමරා එකෙන් කරන autofocus ability එක නැති වෙලා යනවා. ඒ වගේම aperture එක වෙනස් කිරීමේ හැකියාවත් නැති වෙලා යනවා. ඒ නිසා ඔයා beginner macro photographer කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ electronic contact points තියෙන macro extension tube එකට යන එක තමයි වඩාත්ම සුදුසු. සාමාන්‍ය වෙළඳපොලේ මේ මැක්‍රෝ එක්ස්ටෙන්ෂන් ටියුබ් එකක් රුපියල් 3000ත් 5000ත් වගේ අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඔයාගේ කැමරා වර්ගය අනුව එක්ස්ටෙන්ෂන් ටියුබ් වර්ගය වෙනස් වෙනවා. ඒ එක එක කැමරා එකට සුදුසු එක්ස්ටෙන්ෂන් ටියුබ් වර්ගවල ලින්ක්ස් ටික මම වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. හරි, අහමු පොඩ්ඩක් ඉන්න. ඔයාලා දැන් මැක්‍රෝ එක්ස්ටෙන්ෂන් ටියුබ් එකක් ගත්තට පස්සේ ලස්සන මැක්‍රෝ ෆොටෝ එකක් ගන්න පුළුවන් කියලා මෙතන වීඩියෝ එක ස්කිප් කරලා ගියොත් එහෙම ඔයාලට සාර්ථක මැක්‍රෝ ෆොටෝ එකක් ගන්න වෙන්නේ නැහැ. මොකද මැක්‍රෝ ෆොටෝ එකක් ගන්න එක්ස්ටෙන්ෂන් ටියුබ් එකකුයි ලෙන්ස් එකකුයි විතරක් තියෙන මදි. තව දැනගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. අද මම මේ වීඩියෝ එක කරන්න භාවිතා කරන්නේ ඉලෙක්ට්‍රොනික කන්ටැක්ට් පොයින්ට්ස් නැති මැක්‍රෝ එක්ස්ටෙන්ෂන් ටියුබ් එකක්. ඉතින් කලින් කීවා වගේ මේ වගේ එක්ස්ටෙන්ෂන් ටියුබ් එකක් භාවිතා කරද්දී අභියෝග කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මුලින්ම අපිට මැනුවල් ෆෝකස් මෝඩ් එකට යන්න වෙනවා. ඒ නිසා කැමරා එක මැනුවල් මෝඩ් එකට දාගන්න ඕනේ. අනික අපිට ඇපර්චර් එක මැනුවලි වෙනස් කරන්න තියෙන හැකියාවක් නැති වෙලා යනවා. මේ ඇපර්චර් එකෙන් තමයි අපේ කැමරා එකට කොච්චර ආලෝක ධාරාවක් ඇතුළු වෙනවද කියන එක පාලනය වෙන්නේ. ඒ වගේම ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක මේන්ටේන් කරන්නත් ඇපර්චර් එකෙන් ලොකු කාර්යභාරයක් ඉෂ්ට වෙනවා. ඉතින් මේ විදිහට ඉලෙක්ට්‍රොනික කන්ටැක්ට් පොයින්ට්ස් නැති එක්ස්ටෙන්ෂන් ටියුබ් එකක් දැම්මොත් අපි ඇපර්චර් එක වෙනස් කරගන්නේ කොහොමද? ඔයා Canon කැමරා එකක් නම් භාවිතා කරන්නේ මේ විදිහට ඔයාගේ කැමරා එකේ මැනුවල් සෙටින්ග්ස් වල ඇපර්චර් එක ෆික්ස් කරලා මේ පහලින් තියෙන ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් ප්‍රිවියු බටන් එක ප්‍රෙස් කරන ගමන් ලෙන්ස් එක ඩිටැච් කරන්න. එතකොට ඇපර්චර් එක කලින් සෙට් කරපු ගානට ෆික්ස් වෙනවා. ඉතින් මම ඇපර්චර් එක සෙට් කළේ F8 වලට. දැන් කිට් ලෙන්ස් එක ගලවපුවාම මගේ කිට් ලෙන්ස් එක F8 වලට සෙට් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මැක්‍රෝ ෆොටෝ එකක් ගත්තදී ඇපර්චර් එක F8, F11 වගේ තමයි භාවිතා කරන්නේ. ලෝ ඇපර්චර් එකක් භාවිතා කරනවා නම් ෆෝකස් වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ වගේම ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එකත් ගොඩක් අඩුයි. ඒ වගේම හයි ඇපර්චර් එකක් භාවිතා කරනකොට ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම ෆෝකස් වෙලා පේන ප්‍රමාණයත් වැඩි වෙනවා.
නමුත් ආලෝකයේ සුළු ප්‍රමාණයක් කැමරාව හරහා ගමන් කරන නිසා ෆොටෝ එක ඩාර්ක් වෙන්න ගන්නවා. මැක්‍රෝ ෆොටෝග්‍රැෆි වලදී අපි ඡායාරූපයට ගන්නේ කුඩා ප්‍රමාණයේ ජීවීන් හරි අජීවී වස්තු හරි නිසා ඒ කුඩා සත්‍යව සම්පූර්ණයෙන්ම හරි එහෙම නැත්නම් ඒකේ කොටසක් හරි ફોકસ කරගන්න ඕනේ හොඳට. ඒ නිසා F8 F11 වගේ අපේච් එකක් තෝරගන්න එක වඩා සුදුසුයි. සාමාන්‍යයෙන් කියන්නේ අපි ફોકસ කරන ඔබ්ජෙක්ට් එක අඟලක් හරි එහෙම නැත්නම් ඊට වඩා අඩුයි හරි නම් අපේච් එක F8 F11 වගේ අගයකත් අඟලට වඩා වැඩි නම් F2.8 F10 වගේ අතර අගයකුත් සෙට් කරගන්න කියලා. අද මම මගේ කැමරා එකේ අපේච් එක සෙට් කරන්නේ F8 වල. ඊළඟට ෂටර් ස්පීඩ් එක අපි ට්‍රයිපොඩ් එකක් භාවිතා කරලා මැක්‍රෝ ෆොටෝග්‍රැෆි ගන්නවා නම් සාමාන්‍යයෙන් ෂටර් ස්පීඩ් එක 200කට විතර සෙට් කරගන්න පුළුවන්. ඒ වගේම හෑන්ඩ් හෙල් ගන්නවා නම් 320 වගේ අගයක් තමයි රෙකමන්ඩ් කරන්නේ. මොකද අපි හෑන්ඩ් හෙල් භාවිතා කරනකොට සුළු සෙලවීමක් වුණත් මැක්‍රෝ ෆොටෝ එකකදී ගොඩක් ලොකුවට පේන්න ගන්න නිසා ෆාස්ට් ෂටර් ස්පීඩ් එකක් භාවිතා කරන එක තමයි වඩා සුදුසු වෙන්නේ. නමුත් ෂටර් ස්පීඩ් එක වැඩි වෙන්න එක්ස්පෝස් වෙන ප්‍රමාණය අඩු වෙන නිසා අපි එක්ස්ටෙන්ෂන් ටියුබ් එකක් භාවිතා කරලා ෆොටෝ ගන්නකොට ලැබෙන ආලෝක ප්‍රමාණය කොහොමත් ලිමිට් වෙන නිසා ෆොටෝ එක ටිකක් අඳුරු වෙන්න පුළුවන්. ඒ නිසා ෂටර් ස්පීඩ් එක එක්ස්ටෙන්ෂන් ටියුබ් එකක් භාවිතා කරලා හෑන්ඩ් හෙල් ගන්න වෙලාවට 125-200 වගේ අගයක තමයි තියාගන්න වෙන්නේ. නමුත් හෑන්ඩ් මූවමන්ට් ගොඩක් අඩු කරගන්න ඔයාට එතනදී සිද්ධ වෙනවා. ඊළඟට ISO. ඔයාගේ එක්ස්ටෙන්ෂන් ටියුබ් එකේ ඉලෙක්ට්‍රොනික කන්ටැක්ට් පොයින්ට්ස් තියෙනවා නම් ඔයාට ෂටර් ස්පීඩ් එකයි අපේච් එකයි සෙට් කරලා ISO එක ඔටෝ තියාගන්න පුළුවන්. එහෙම කන්ටැක්ට් පොයින්ට්ස් නැති එක්ස්ටෙන්ෂන් ටියුබ් එකක් භාවිතා කරනවා නම් ඔයා එක්ස්ටර්නල් ලයිට් එකක් හරි ෆ්ලෑෂ් එකක් හරි භාවිතා කරලා ෆොටෝ ගන්නවා නම් අපිට පුළුවන් ISO එක 100-200 අතර අගයකට සෙට් කරගන්න. එහෙම එක්ස්ටර්නල් ලයිට් එකක් භාවිතා කරන්නේ නැත්නම් ඔයාට ටිකක් ඉහළ අගයකට ISO එක ගේන්න සිද්ධ වෙනවා. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට මැක්‍රෝ එක්ස්ටෙන්ෂන් ටියුබ් එක කැමරා එකට ඇටච් කරලා ඒකේ අනිත් කෙළවරට මැක්‍රෝ ලෙන්ස් එක ඇටච් කරගන්න. දැන් මැනුවල් ફોકસ දාගෙන අපේච් එක F8 වලත් ෂටර් ස්පීඩ් එක 125 වලත් ISO 200ත් වගේ කැමරා එක සෙට් කර ගන්නවා. ඊට පස්සේ එක්ස්ටෙන්ෂන් ටියුබ් එක මේකට ඇටච් කරගෙන අපේච් එක ෆික්ස් කරපු කිඩ් ලෙන්ස් එක මේකට සෙට් කර ගන්නවා. දැන් ෆොටෝ එක ගන්න තමයි තියෙන්නේ. අපි මුලින්ම මෙන්න මේ මලේ ෆොටෝ එකක් ගන්න බලමු. ඊට කලින් මම පෙන්නන්නම් එක්ස්ටෙන්ෂන් ටියුබ් එකක් නැතුව කිඩ් ලෙන්ස් එක විතරක් භාවිතා කරලා ෆොටෝ එකක් ගත්තම පේන විදිහ. එතකොට මේ එක්ස්ටෙන්ෂන් ටියුබ් එක ඇටච් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මට මේ මලට කොච්චර ළඟට ගිහිල්ලා ෆොටෝ එක ගන්න පුළුවන්ද කියලා. මේ තියෙන්නේ රිසල්ට් එක. හරි, අපි දැන් තව ඒ වගේ ෆොටෝස් කිහිපයක් ගමු. මේ මලේම මෙන්න මේ පුංචි මදුරුවෙක් වගේ කෘමි සතෙක් වහලා හිටියා. එයාගේ ෆොටෝ එකකුත් මම ගත්තා. මේ තියෙන්නේ ෆොටෝ එක. මේ විදිහට මම ගත්ත තව ෆොටෝස් කිහිපයක් තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මැක්‍රෝ ලෙන්ස් එකක් වගේම හොඳ ක්වොලිටි මැක්‍රෝ ෆොටෝස් මේකෙන් ගන්න පුළුවන් කියලා. ඔයාලට වඩා පැහැදිලි වෙන්න මම මගේ 100 mm මැක්‍රෝ ලෙන්ස් එකෙන් ගත්ත ෆොටෝ එකකුත් කිට් ලෙන්ස් එකයි එක්ස්ටෙන්ෂන් ටියුබුයි පාවිච්චි කරලා ගත්ත ෆොටෝ එකකුයි කියන දෙකම එක ළඟින් දාන්නම් මෙන්න මේ විදිහට. ඊළඟට මම පොඩ්ඩක් විතර අමුතු වැඩක් කරා. ඒ තමයි මම මගේ 100 mm මැක්‍රෝ ලෙන්ස් එකට එක්ස්ටෙන්ෂන් ටියුබ් එකක් සෙට් කරලා ෆොටෝ එකක් ගන්න හැදුවා. තිබුණට වඩා මැග්නිෆිකේෂන් එකක් එනවා. නමුත් හෑන්ඩ් හෙල් ෆොටෝ එක ගන්න නිසා පොඩි සෙලවීමකින් උනත් ලොකු බ්ලර් එකක් එනවා. ඒ නිසා හෑන්ඩ් හෙල් ගන්න නම් මේ ක්‍රමය සුදුසු වෙන්නේ නැහැ. ට්‍රයිපොඩ් එකක් වගේ තියෙනවා නම් තමයි වඩා සුදුසු. උදාහරණයකට බලන්න මම මේ මැක්‍රෝ ලෙන්ස් එක විතරක් භාවිතා කරලා ගත්ත ෆොටෝස්. ඒකත් ගත්තේ හෑන්ඩ් හෙල්. ඒ වගේම මම හෑන්ඩ් හෙල්ඩ් එක්ස්ටෙන්ෂන් ටියුබ් එකයි 100 mm මැක්‍රෝ ලෙන්ස් එකයි එකතු කරලා ගත්ත ෆොටෝස් තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති එක්ස්ටෙන්ෂන් ටියුබ් එකට මැක්‍රෝ ලෙන්ස් එක සෙට් කරලා ගත්ත ෆොටෝස් වල ફોકસ එක ගොඩක් අවුට් ගිහිලා තියෙනවා. මොකද හෑන්ඩ් හෙල්ඩ් එකත් එක්ක පොඩි මූවමන්ට් එකක් මේකට ලොකුවට දැන්න හින්දා. ඒ නිසා මේ ක්‍රමයට මැක්‍රෝ ෆොටෝස් ගත්තොත් එහෙම ફોકસ ටැකින් කරගන්න බැරි වෙලා යනවා. ફોકસ ටැකින් ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් මම ඒ ගැන මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම පහලින් දාන්නම්. ඉන්ට්‍රස්ට් කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න පුළුවන්. මේකත් එක්කම තව කියන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මැග්නිෆිකේෂන් රේෂියෝ කියන එක. මේ Canon 80-55 mm කිට් ලෙන්ස් එකේ 0.34 මැග්නිෆිකේෂන් රේෂියෝ එකක් තියෙනවා.
අපි අඟලක විෂ්කම්බයේ තියෙන වස්තුවක් අරගත්තොත් එතකොට ෆුල් ෆ්‍රේම් කැමරා සෙන්ස එකක මේ අඟලක වස්තුව අපි මෙන්න මේ කියන කිට් ලෙන්ස් එක විතරක් භාවිතා කරලා ගත්තොත් එහෙම ෆුල් ෆ්‍රේම් කැමරා සෙන්ස එකේ පේන්නේ අඟල් 0.34ක් විදිහට. ඒ කියන්නේ පොඩි වෙලා. ඒ විදිහටම අපි මේ එක්ස්ටෙන්ෂන් ටියුබ් එක භාවිතා කරලා කිට් ලෙන්ස් එකත් ඒකට ඇටච් කරලා ෆොටෝ එකක් ගත්තොත් මැග්නිෆිකේෂන් රේෂියෝ එක බලමු. මේ එක්ස්ටෙන්ෂන් ටියුබ් එකේ ලෙන්ත් එක 65 mm. එතකොට මේකේ මැග්නිෆිකේෂන් රේෂියෝ එක ගණනය කරන්නේ ඔයා භාවිතා කරන ලෙන්ස් එකේ මැග්නිෆිකේෂන් රේෂියෝ එකට ඔයා පාවිච්චි කරන එක්ස්ටෙන්ෂන් ටියුබ් එකේ ලෙන්ත් එක ලෙන්ස් එකේ ෆෝකල් ලෙන්ත් එකෙන් බෙදලා එන අගේ එකතු කරලා. මෙතනදී ලෙන්ස් එකේ මැග්නිෆිකේෂන් රේෂියෝ එක 0.34x. ඒකට අපි එතකොට එකතු කරන්න ඕනේ 65 mm 55 වලින් බෙදලා එන අගේ. එතකොට එනවා 1.52. එතකොට මේ එක්ස්ටෙන්ෂන් ටියුබ් එකට කිට් ලෙන්ස් එක එකතු කරලා භාවිතා කරද්දී ෆුල් ෆ්‍රේම් කැමරා සෙන්ස එකක මැග්නිෆිකේෂන් රේෂියෝ එක 1.52x වෙනවා. මැක්‍රෝ ෆොටෝග්‍රැෆි එකකදී වෙන්නේ සබ්ජෙක්ට් එකේ රියල් ලයිෆ් සයිස් එකට වඩා විශාල ඡායාරූපයක් ගන්න එක. ඒ නිසා 1:1 රේෂියෝ එකට හරි ඊට වඩා වැඩි අගයක හරි විදිහට තමයි ඡායාරූපගත කරන්න ඕනේ ට්‍රූ මැක්‍රෝ ෆොටෝ එකක් ගන්න නම්. ඉතින් මේ එක්ස්ටෙන්ෂන් ටියුබ් එකේ 1.52x මැග්නිෆිකේෂන් එකක් ලැබෙන හින්දා සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවට වඩා විශාල වෙලා තමයි අපිට සබ්ජෙක්ට් එක පේන්න ගන්නේ. ඒ නිසා හොඳ ට්‍රූ මැක්‍රෝ ෆොටෝ එකක් මේ ෆුල් ෆ්‍රේම් කැමරා සෙන්ස එකක වුණත් එක්ස්ටෙන්ෂන් ටියුබ් එකයි කිට් ලෙන්ස් එකයි භාවිතා කරලා ගන්න පුළුවන්. අනිත් අතට ඔයා ක්‍රොප් ෆ්‍රේම් සෙන්සර් කැමරා එකක් භාවිතා කරනවා නම් මේ මැග්නිෆිකේෂන් රේෂියෝ එක තවත් වැඩි වෙනවා. උදාහරණයකට Canon 80D වගේ එකක් ගත්තොත් එහෙම ඒකේ 1.6x වලින් මැග්නිෆිකේෂන් රේෂියෝ එක තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාට කලින් ආපු 1.52 මැග්නිෆිකේෂන් රේෂියෝ එක තව 1.6 වලින් වැඩි කරලා එනාගේ තමයි ඔයාගේ මැග්නිෆිකේෂන් රේෂියෝ එක එන්නේ. එතකොට 2.4x මැග්නිෆිකේෂන් එකක් ඔයාලට ලැබෙනවා. මේ ක්‍රමය ඇරුනම තව ක්‍රමයක් තියෙනවා ඔයාලගේ ඕනේ ලෙන්ස් එකක් මැක්‍රෝ ලෙන්ස් එකකට කන්වර්ට් කරගන්න පුළුවන්. ඒ තමයි මේ රිවර්ස් මැක්‍රෝ ෆොටෝග්‍රැෆි කියන එක. එතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ 18x55 mm කිට් ලෙන්ස් එක පැත්ත මාරු කරලා කැමරා එකට සෙට් කරගන්න එක. ඒකට මේ මැක්‍රෝ රිවර්ස් ඇඩැප්ටර් රින් එකක් භාවිතා කරන්න පුළුවන්. මම ළඟ දැනට ඔයාලට පෙන්වන්න රිවර්ස් ඇඩැප්ටර් රින් එකක් නැහැ. කොහොම වුණත් මේ රිවර්ස් ඇඩැප්ටර් රින් එක කැමරා එකට සෙට් කරලා ලෙන්ස් එකේ පැත්ත මාරු කරලා ඇඩැප්ට් එකට ඇටච් කරලා ඔයාලට කලින් වගේම හොඳ මට්ටමේ මැක්‍රෝ ෆොටෝ එකක් ගන්න පුළුවන්. එතනදී කලින් වගේම ඇපර්චර් එක ෆික්ස් කරලා ලෙන්ස් එක ඩිටැච් කරලා තමයි ඇඩැප්ටර් රින් එකට ලෙන්ස් එක සෙට් කරගන්න ඕනේ. ඔය මොන ක්‍රමයක්වත් භාවිතා කරන්න බැරි නම් ලෙන්ස් එකේ පැත්ත මාරු කරලා පියවිසිං ලෙන්ස් එක හරහා වස්තුව දිහා බලලා ફોකස් කරලා කැමරා එකට ඇටච් වෙන විදිහට අතින් අල්ලගෙන සබ්ජෙක්ට් එකයි ලෙන්ස් එකයි අතර දුර විතරක් වෙනස් කරලා උනත් රිවර්ස් මැක්‍රෝ ඇඩැප්ටර් එකක් නැතුව ඔයාට මැක්‍රෝ ෆොටෝ එකක් ගන්න පුළුවන්. නමුත් ඒක බොහොම අමාරුයි. බිගින කෙනෙක්ට නම් ගොඩක් අමාරුයි. අතේ චලනයත් එක්ක මාරම විදිහට ફોකස් එක අවුට් යනවා. එහෙම වෙලා බ්ලර් වෙනවා. මේ තියෙන්නේ මම මේ විදිහට ගත්ත ඡායාරූපය. මේ මොන ක්‍රමයේ භාවිතා කරලා මැක්‍රෝ ෆොටෝ එකක් ගත්තත් ඔයාලා සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාලගේ මූවමන්ට් එක ගොඩක් අඩු කරගන්න ඕනේ. මොකද හෑන්ඩ් හෙල්ඩ් මූවමන්ට් එක ලොකුවට මැක්‍රෝ ෆොටෝ එකක පේන්න ගන්නවා. ඒ නිසා ඔයාගේ පොසිෂන් එක ඔයාට කම්ෆර්ටබල් විදිහට හදාගෙන හෑන්ඩ් මූවමන්ට්ස් අඩු කරගෙන මැක්‍රෝ ෆොටෝ එක ගන්න බලන්න. ඒ වගේම ඔයාට පුළුවන් නම් ට්‍රයිපොඩ් එකක් භාවිතා කරනවා නම් වඩා සුදුසුයි. නමුත් අවුට්ඩෝ මැක්‍රෝ ෆොටෝ එකක් ගද්දී ට්‍රයිපොඩ් එකක් භාවිතා කරන එක එච්චර ප්‍රායෝගික නැහැ. ඒ වගේම වින්ඩි කන්ඩිෂන්ස් වල, ඒ කියන්නේ සුළං තියෙන දවස් වල මැක්‍රෝ ෆොටෝග්‍රැෆි එකක් ගන්න යන එක හරිම අමාරුයි. ඒ වගේ දවස් මැක්‍රෝ ෆොටෝග්‍රැෆි වලට අයිඩියල් දවස් නෙවෙයි. දෙවෙනි කාරණය ආලෝක තත්ත්වය. මැක්‍රෝ ෆොටෝග්‍රැෆි වලට හොඳ ආලෝක තත්ත්වයක් තියෙන්න ඕනේ. ඩීටේල්ස් හොඳට පේන්න නම්. ඒ නිසා ඔයාට එක්ස්ටර්නල් ලයිට් එකක් නැත්නම් හොඳ නැචරල් ආලෝක තත්ත්වයක් තියෙන වෙලාවක ෆොටෝ එකක් ගන්න. ඒ වගේම එහෙම නැතුව අඩු ආලෝක තත්ත්ව වලදී ඔයා මැක්‍රෝ ෆොටෝ එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම එක්ස්ටර්නල් ලයිට් එකක් භාවිතා කරන්න. එහෙම නැත්නම් ඩිෆියුසර් එකක් එක ෆ්ලෑෂර් එකක් භාවිතා කරන්න.
වගේම තව දෙයක් කියන්න ඕනේ ඔයා මේ විදිහට extension tube එකක් භාවිතා කරලා හරි එහෙම නැත්නම් reverse macro ක්‍රමයට හරි ගන්න macro photos හරි විදිහට ගත්තොත් එහෙම ඔයාට stock photography agency එකට උනත් මේ photos upload කරන්න පුළුවන් මේ තියෙන්නේ මම extension tube එකයි මගේ kit lens එකයි පාවිච්චි කරලා ගත්ත macro photos වගේ අ shutter stock එකට upload කරාට පස්සේ accept වෙලා තිබුණු විදිහ දැන් ඔයාලා කල්පනා කරනවා ඇති මෙච්චර හොඳට extension tube එකකුයි kit lens එකකුයි පාවිච්චි කරලා macro photos ගන්න පුළුවන් නම් මොකටද මේ ලොකු ගාණක් වියදම් කරලා dedicated macro lens එකක් ගන්න කියලා. ඒකටත් හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක මේ lens එක නිසා infinity focus එක නැති වෙලා යනවා. macro photo එකක් ගන්න පුළුවන් වුණාට ඔයාට දුරින් තියෙන දෙයක් ඡායාරූපයට නගන්න තියෙන හැකියාව නැති වෙලා යනවා. දෙවෙනි කාරණේ මේ lens එකට extension tube එකක් attach කරලා පාවිච්චි කරනකොට lens එක හරහා ඇවිත් extension tube එක හරහා කැමරා එකට ඇතුල් වෙන ආලෝක ධාරාව අඩු වෙනවා. හරියට tunnel එකකින් වගේ. එතකොට exposure එක අඩු වෙනවා. ඒ නිසා photo එක ටිකක් අඳුරු වෙන්න පුළුවන්. එනිසා ඔයාලා external light source එකක් භාවිතා කරන්නේ නැත්නම් එක්ක ISO එක වැඩි කරන්න වෙනවා එහෙම නැත්නම් shutter speed එක අඩු කරන්න වෙනවා ISO වැඩි කරද්දී noise එක වැඩි වෙනවා ඒ වගේම shutter speed එක අඩු කරද්දී පොඩි movement එකකින් පවා photo එක blur වෙන්න බලනවා ඒ කියන්නේ image quality එක අඩු වෙනවා ඒක අවාසියක් අනික මේ විදිහට extension tube එකක් භාවිතා කරලා හදාගන්න macro lens එකක working distance එක ගොඩක් අඩුයි. ඒ නිසා අපිට subject එකට ගොඩාක් close වෙන්න වෙනවා සාර්ථක photo එකක් ගන්න. එතකොට සමහර වෙලාවට පොඩි පොඩි කෘමි සත්තු එහෙම photo එක ගන්නත් කලින් කලබල වෙලා පියාඹල යන්න පුළුවන්. තව දෙයක් තමයි build quality එක. මේ extension tube එක තනිකරම plastic වලින් හදලා තියෙන්නේ. ඒ නිසා durability එක ගොඩක් අඩුයි. අනිත් කාරණේ තමයි ඔයා මේ ඉලෙක්ට්‍රොනික කන්ටැක්ට් පොයින්ට්ස් නැති එක්ස්ටෙන්ෂන් ටියුබ් එකක් පාවිච්චි කරොත් ඔයාට ඔටෝ ફોකස් කිරීමේ හැකියාවත් නැති වෙලා යනවා. නමුත් මේ ඔක්කොටම වඩා ඔයා බිගින ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් ඩෙඩිකේටඩ් මැක්‍රෝ ලෙන්ස් එකක් ගන්න තරම් ඔයාට මූල්‍යමය වත්කමකුත් නැත්නම් මේක ඉතාමත් හොඳ පිළියමක් ඔයාට සාර්ථක මැක්‍රෝ ෆොටෝ එකක් ගන්න. ප්‍රැක්ටිස් එකත් එක්ක ඔයාට ඉතාමත් හොඳ මට්ටමේ මැක්‍රෝ ෆොටෝ එකක් මේ ක්‍රමයේ මගිනුත් ගන්න පුළුවන්. ඉතින් මොකද හිතන්නේ මැක්‍රෝ ෆොටෝග්‍රැෆි ගැන අලුත් යමක් ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන් මොනවාද? එහෙමනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයත් මැක්‍රෝ ෆොටෝග්‍රැෆි වලට කැමති? ඒ වගේම ස්ටොක් ෆොටෝග්‍රැෆි වලට කැමති? ස්ටොක් ෆොටෝග්‍රැෆි වලින් ආදායමක් උපය ගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ මැක්‍රෝ බඩි YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පහලින් තියෙන bell icon එකත් tick කරගෙන යන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නත්